ඓතිහාසික වටිනාකමක් ලක් මාතාවට ගෙන එනවා වගේම අතීතයේද කෘෂිකාර්මික වශයෙන් ජාතික ආර්ථිකය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දැක් වූ බව නොරහසකි. වර්තමානයේදී එම උපන් හපන්කම් සහජීන් උරුම වූ ගෝවි රජුන් වෙසෙන ප්‍රදේශයක් බව අප පෙන්වා දෙන්නේ ඉමහත් සතුටකිනි. ඇත්තරම දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ මානයකට යොමු වුණා 2013-14 වකවානුවේදී කෘෂි නිෂ්පාදනයෙන් ඔබට ගොවියා ව්‍යවසායකයෙක් බවට පත් කරන්න ඕන කියන විශේෂ මානයකට යොමු වුණා. ඒකෙදි අගේ එකතු කළ නිෂ්පාදන පිළිබඳව විශාල උනන්දුවක් අප දෙපාර්තමේන්තුව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ කෘෂි ව්‍යවසායකයන් හඳුනා ගැනීම පුහුණු කිරීම අගේ එකතු කිරීම ඒ වගේම ඒ සඳහා සහතික පත්‍ර ලබා දීම ආහාර පරීක්ෂා කළා ඒ සඳහා GMP SLS වගේ පැතිවලට ගොවීන් නිෂ්පාදකයන් බවට පත් කළා ව්‍යවසායකයන් බවට පත් කළා යොමු කරන්න විශේෂ අවධානයක් යොමු වුණා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපිට අද මේ අත්විඳින්න ලැබිලා තියෙන්නේ. ඇත්තටම මම මතක් කරන්න ඕන අපේ ව්‍යවසායකයා ඔහුගේ උපාධියෙන් පස්සේ ස්ථානභාර කෘෂිකාර්ම උපදේශක කාර්යාලයට ගිහිල්ලා ඔහුට ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න මෙම කෘෂිකාර්ම උපදේශකවරු දෙපළ එක සාකච්ඡා කරාම ලක්ෂ්මන් මහත්තයා තමයි මොහුව අද මේ තත්ත්වයට ගේන්න විශාල මෙහෙවරක් ඉටු කරලා තියෙනවා. එතෙන්දී ඇත්තටම මේ ප්‍රදේශයේ විශාල වශයෙන් කොස් වගාව බහුලව තියෙනවා. ඒ වගේමත් අපතෙත් යනවා. නමුත් ඔහු විසින් දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කොස් පැලාපේ ව්‍යාපෘතියක් මගින් ගමට බෙදා හැරිය අනාගතයේදී කොස් මේ සඳහා යොමු කරන්න වැඩි වැඩි නිෂ්පාදනය කරන්න. එතකොට ඒ වගේම තමයි එතන ඉඳලාම අපේ දෙපාර්තමේන්තුවේ 50% ප්‍රතිලාභ යටතේ යන්ත්‍රෝපකරණ මෙම ව්‍යවසායකයාට ලබා දීලා මේ වගේ මේ ඉහළ ගුණාත්මයෙන් යුක්තව ප්‍රමිතිගත නිෂ්පාදන විදියට මේ කොස් පෝෂ සහ කොස් කිරිමාළුව වගේ තත්ත්වයට පත් කළා ශක්තිමත් වුණා. කවුරුත් අපේ දෙපාර්තමේන්තුව එක්කහු වෙලා අපි හැමතිස්සෙම බලන්නේ නිෂ්පාදනයකට එහා ගිහිල්ලා විදේශීය වෙළඳපොළකට තරඟ කරන්න පුළුවන් නිෂ්පාදනයක් දක්වා අපේ මේ කුසි නිමවුම් අරගෙන යන්න. ජාතියේ උරුමයෙන් ලබාගත් සහජ හැකියාවත් වර්තමානයේ තාක්ෂණය සමග මුසුකොට තමා ලද අධ්‍යාපනය ප්‍රායෝගිකව යොදා ගන්නා අපේ කාලේ දිරිය තරුණයෙකු සොයාගේ පොත වැටුණු ප්‍රීතියෙන් යුක්තවයි. මොහු කුඩා කලදුටු සිහිනය සැබෑ කර ගැනීමේ අදිටනින් ධෛර්ය සම්පන්නව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය පසුබිම සොයාගෙන යාමට පෙනබුණා. මේ දුෂ්කර ගමන ජයගන්න විවිධ ආයතන, විශ්වවිද්‍යාල, ඇඳුරු මඩුල්ල, යහන ඉහළියන්ගෙන් නම් ලැබිලා තිබෙන්නේ මහඟු සහයෝගයක්. මේ අදියරට මේ කර්මාන්ත ශාලාව වෙත මට එන්න පසුබිම වූ කරුණු කාරණා රාශියක් තියෙනවා. මම හිතන්නේ මුලින්ම විශ්වවිද්‍යාලය යන කලින් මම ඒ ලෙවල් කරලා ඉවර වෙද්දී මම දකින්නවා ගෙදරෙද්දි ගොඩක් වෙලාවට මේ පාරතොටේ වැටලා තියෙන කොස් පළදාව ගොඩක් අපද යනවා. එකක් ඒ අපද යන්නේ පරිසරයටවත් අපිටවත් සුහදශීලී විදිහට නෙවෙයි, බොහෝ වෙලාවට ඉතාමත් කරදරකාරී විදිහට තමයි අපද යාමක් සිදු වෙන්නේ. මේ මුණ දෙන අධ්‍යක්ීම අනුව අනිවාර්යයෙන්ම හිතන්නේ මේ පළදාවෙන් අපිට කිසි ප්‍රයෝජනයක් නැහැ. නමුත් මේ ශාකයේ කඳ ඉතාමත් වටිනවාගේ වටිනාකම ලබා ගන්න සියලුම මිනිසුන් සහ ගම්වාසීන් පෙළඹීමක් පෙළඹෙමින් සහ ඒවැනි ප්‍රවණතාවයක් මේ ගම්මානය තුළත් රට තුළත් අපිට හොඳ ආකාරයෙන්ම දැක ගැනීමට හැකි වුණා. ඉතින් මෙන්න මේ කියන කරදරකාරී තත්ත්වයන් සහ මේ අපත යන බලදාවට යම්කිසි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන දේ මගේ හිතට ආවා සහ මට ඒක හිතුණා. ඒක නිසා මම විශේෂයෙන්ම මේ දේ මේ අදහසත් අරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ කලාප කාර්යාලයට යන වඳුරම තියෙන ප්‍රාදේශීය කාර්යාලයට ඉතින් ඒ කාර්යාලයට ගිහිල්ලා ස්ථාන භාර කෘෂි උපදේශකතුමා සහ අපේ ප්‍රදේශයේ භාරව හිටි කෘෂි උපදේශකතුමන් හමු වෙලා මම විශේෂයෙන්ම ඇහුවා මේ දේ
පිළිබඳ මුකුත් කරන්න දෙයක් නැද්ද වැඩපිළිවෙලක් නැද්ද සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේකට මොන වගේ සපෝට් එකක්ද අපි මේක පටන් ගත්තොත් දෙන්නේ කියලා ඒ වෙද්දි රට තුල කොස් කියන දේ ලොකු ව්‍යාප්තියක් පළදාවමින් තිබුණට අගේ එකතු කර නිෂ්පාදන සිදු කරන්නවත් ඒකට වාණිජ වටිනාකමක් ලබා දෙන්න විශාල යම්කිසි ප්‍රවණතාවක් තිබුණත් විශාල ප්‍රවණතාවක් තිබුණේ නැහැ නමුත් ඔවුන් හැකි පරිදි ඉතාමත් දිරිගැන්වීමක් විශාල දිරිගැන්වීමක් ලබා දුන්නා නෑ මේක අපි කරමු මේක සංගරණයක් තාම කරලා නෑ නමුත් මේක කරන්න පුළුවන් ඉස්සරහට විශේෂයෙන් තරුණෙක් විදිහට මේක එක්ක ඉස්සරහට එන්න කියන අභිප්‍රේරණය ඔවුන් මුලින්ම ලබා දුන්නේ ඇත්තටම ඒ කියන සංකල්පයත් එක්ක ඔවුන්ගේ අභිප්‍රේරණයත් එක්ක තමයි මේ සියලු දේවල් ආරම්භ වෙන්නේ ඒ ආරම්භ වීම එක්ක කොස් කියන දේ මත පදනම් වෙලා තමයි ආරම්භ වෙන්නේ ඒ සංකල්පයත් එක්ක මම විශ්වවිද්‍යාලයට යනවා විශේෂයෙන් ත්‍රිජාවතුපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අලෙවි කළමනාකරණ අධ්‍යයනංශය තමයි මම තෝරගන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතින් එහෙම අධ්‍යයනංශය මගින් මම විශේෂයෙන්ම ගාල්ල මාතර සහ කොළඹ කියන දිස්ත්‍රික්ක පදනම් කරගෙන අපි සමීක්ෂණයක් කරනවා මේ කොස් කියන පළදාව මොන විදියට ද මිනිස්සු ආහාරයට ගන්න කැමති කියලා. ඉතින් ඒ කැමැත්ත මත මිනිසුන්ගේම ප්‍රතිචාර මත අපි අලුත් සංකල්පයන් බිහි කරනවා. මේක මෙන්න මේ විදියට આવොත් තමයි මේ වන්නේ නිෂ්පාදනයක් විදියට આવොත් මිනිසුන් මේකට වඩාත් ඇලුම් කරනවා මේක පරිභෝජනයට පටන් ගන්නවා කියලා. මොකද ලංකාවේ එක පුද්ගල කොස් පරිභෝජනය වර්ෂයකට ග්‍රෑම් 709 වගේ ප්‍රමාණයකට තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ 180ක් විතර අපත යන කොස් පළදාවෙන් ප්‍රයෝජන ගන්න නම් පාරිභෝගික කැමැති විදියට කොස් කියන දේ අපි ලබා දෙන්න හැකියාවක් ලංකාව තුළ නිර්මාණය කරන්න ඕන සහ ලෝකයේ තුළ නිර්මාණය කරන්න ඕන කියන අදහසට ආවේ. ඒ අදහස් එක්ක ඒ ප්‍රොඩක්ට් වල අදහස් ටිකත් එක්ක මම යනවා ත්‍රිජාවතුපුර විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ හා පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඉතින් ඒකත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම ඒකේ ආචාර්යවරුන්ගෙන් උපදෙස් සහ මඟ පෙන්වීම ලබාගෙන නව නිෂ්පාදන කරන්න පෙළඹෙනවා. ඒකටම විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම විදාතා සම්පත් මධ්‍යස්ථාන ඒ වගේ IDB ආයතනය ඉන්පසු නව නිපුණකරුවන්ගේ කොමිසම ඒ වගේ විශාල ආයතන රාශියක් මෙම ව්‍යාපෘතිය සමග එකතු වෙනවා. ඉතින් මේ එකතු වීමත් එක්ක විශේෂයෙන්ම දැනට වසර 4ක කාලයක් මේ ක්‍රියාවලිය සිදු කරගෙන යනවා. මෙම නිෂ්පාදන පේටන් අයිතිය සහ අදාළ නීතිමය පසුබිම ලැබීමත් සමගම අපි වාණිජකරණයට යොමු වෙලා තියෙනවා සහ අදාළ ප්‍රමිතියෙන් නිසි පරීක්ෂණයන්ගෙන් යුක්තව ධර්ම හොයාගෙන ගිහිල්ලා අපේ පරණ තාක්ෂණය සහ නවීන තාක්ෂණය මුසු කරලා කොස් කියන දේ ලෝකයට ගෙනියන්න මෙච්චර කාලයක් මහන්සි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම මම හිතන 10යි 10 ප්‍රමාණයේ පොඩි කොටසක ආරම්භ කරපු කර්මාන්ශාලාව අද වෙන විට මේ වැනි තත්ත්වයේ කර්මාන්ශාලාව බවට පරිවර්තනය වෙලා තියෙනවා සහ මේ කර්මාන්ශාලාව ඉදිරියට ගෙන යන්න විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තාක්ෂණික දැනුම මූල්‍යමය පැත්ත අපිට ඒ වගේ විශාල දේවල් ලබා දීලා අපි හොඳට දිරිගන්වලා ඒ දේවල් සමග අපි ඉදිරියට යවලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නව නිපුණකරුවන්ගේ කොමිසම අපිට නව නිෂ්පාදනයක් කරාම මේ නව නිෂ්පාදනය වාණිජකරණය කරන්න අපිව පොළඹවන්න සහ ඒ තාක්ෂණික මූල්‍යමය සියලු පැති ආවරණය කරන්න අපිට අවවාද අනුශාසනා සහ ඒ උපකාරයන් ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම නෙඩ ආයතනය නැත්නම් ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය IDB ආයතනය වගේ ආයතන රාශියක් මේ සමග අත්වල බැඳගෙන තියෙන වෙන්දපොළ සොයා ගන්න ලෝකයට මේ නිෂ්පාදන රැගෙන යන්න රාජ්‍යාංශයේ තියෙන යාන්ත්‍රණය බෙහෙවින් උපකාරී වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ කියන රාජ්‍යාංශයේ ආයතන වලින් උපකාර ලබා නොගැනීම තමයි ලංකාවේ සංවර්ධනයේ මම හිතන්නේ ලොකු බලපෑමක් වෙලා තියෙන ඒ ලබා ගන්න පුද්ගලයන් නොමැති වීම නිසා. ඒක නිසා මම හිතන්නේ අපිට ඒ දේ කරගන්න පුළුවන් වුණා. ඒක නිසා 2022 පමණ වසර පමණ වෙන විට අපි හිතනවා අපිට අපනයන ආදායමක් ලංකාවට මේ නිෂ්පාදන හරහා සහ ඉදිරියට අපිට එන්න තියෙන නිෂ්පාදන හරහා ගෙන ඒමට හැකියාව ලැබෙයි කියලා. වර්තමානයේ ෂණික කෑම පසුපස ගොස් විවිධ රෝගාබාධවලට ගොදුරුවන ජනතාවට කදිම පිළිතුරක් තමයි මොහු ලබා දීමට උත්සාහගෙන තිබුණේ. බිම වැටෙන තඬු කැබැල්ලක් පවා පැලවෙන මේ පින්බිමේ ප්‍රයෝජනයට නොගෙන අපතේ යන ද්‍රව්‍ය අපමණයි.
ඉතින් මේවායින් රටේ ජනතාව පෝෂණය කිරීමට සිටීමම කොතරම් අගනේද ආයතන පළවෙනි නිෂ්පාදනයේ විදියට විශේෂයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන් කොස් පෝෂකින නිෂ්පාදනයේ මේ නිෂ්පාදනයේ තමයි අපි මුලින්ම හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදියට පාරිභෝගික අතරට පත් කරන්න සියලු කටයුතු සූදානම් කරේ විශේෂයෙන්ම මේ කොස් පෝෂකින නිෂ්පාදනය අපේ වසර දෙකම මාර්ග විතර පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයක් විදියට තමයි එළියට එන්නේ විශේෂයෙන් මේක කොස් 8 කියන දේ මූලික කරගෙන ඊට අමතරව බඩිනක සෝයා සහ කිරි කියන අමුද්‍රව්‍යයන්ගේ ඒකර එකතුවක් විදියට පෝෂණ අතිරේකයක් විදියට දැනට වෙළඳපොළට නිකුත් වෙනවා විශේෂයෙන්ම මේ තුල කොස් 8 තුල අඩංගු සියලුම ගුණාංග නොඅඩුව ඇතුළත් වෙනවා ඒ වගේම මෙහි කිසිම කෘතිම වර්ණකයක් රසකාරකයක් හෝ කල්තබගිනී ද්‍රව්‍ය කිසිවක් මේ තුල අඩංගු නොකොට තමයි සියලු නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ වගේම මේ කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් විදියට ස්වාභාවිකම ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්නේ විශේෂයෙන්ම අපිට තිබුණු තාක්ෂණය නවීකරණය කරලා තමයි මේ නිෂ්පාදනයට අරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා බය නැතුව පාරිභෝගිකයන්ට මේ නිෂ්පාදනය පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමින් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපේ දෙවන නිෂ්පාදනයේ විදිහට විශේෂයෙන්ම කිරිකොස් මාළුව කියන නිෂ්පාදනය හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මූලිකම කරලා වෙලා තියෙන කොස් මදුළු කියන දේ. ඉතින් මේක විනාඩි 10ක පමණ ප්‍රමාණයක් උණුවතුරේ තම්බා ගත යුතුයි තම්බාගෙන සාමාන්‍ය ක්‍රමවේදයක් යටතේ මේක කිරිකොස් වෙන විදිහට නැත්නම් මේක බැද හෝ නැත්නම් තම්බා ගැනීමෙන් පසු පොඩි වශයෙන් හෝ මෙය ආහාරයට ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ විශේෂයෙන්ම කෘතිම දේවල් වෙනුවට ස්වාභාවිකවම කොස් වතුරේ දාලා තම්බලා ස්වාභාවිකවම කොස් විදියට මේක ආහාරයට ගන්න පුළුවන් කිසිම කෘතිම වර්ණක හෝ රසකාරක අඩංගුවක් නැහැ මෙයත් ස්වාභාවිකම ක්‍රමවේදයක් යටතේ විජලණය කරලා තමයි තියෙන්නේ විශේෂයෙන්ම මෙම නිෂ්පාදනයන් දිත්වයම සහ අපේ ඉදිරියට එන කොස් ආශ්‍රිත නිෂ්පාදනයන් සියල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම රුහුණු රසායන අලවිසල් ජාලය තුලත් ඒ වගේම ලංකාව තුල ගාල්ල මාතර ඇඹිලිපිටිය රත්නපුර සහ කළුතර කොළඹ කියන දිස්ත්‍රික්කයන්හි සුපර් මාකට් වල නැත්නම් සුපිරි වෙළඳසල් ජාලය තුල දැනට ව්‍යාප්තව පවතිනවා විශේෂයෙන්ම අපිට මේක ඔන්ලයින් ඕඩර් කරලා ගන්නත් පුළුවන් ඒ වගේම අපිව සම්බන්ධ කරලා ගන්න පුළුවන් සහ සුපිරි වෙළඳසල් ජාලය තුලින් පාරිභෝගිකයන් සියලු දෙනාට රුචිකත්වය දක්වන සියල්ලන්ට මේ මිලදී ගැනීම හැකියාව තියෙනවා වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන් රැකියා පසුපස හඹා යන සයක් අපට දක්නට ලැබේ. තරුණ ජවය කාලයේ විසින් උතුරාගෙන වයසින් වැඩි පුද්ගලයේ රැකියාවක් සොයා යන බව හොඳින් දක්නට ලැබෙන කරුණක්. මෙය රටකට ඊතරම් හොඳ ලක්ෂණයක් නම් නොවේ. මෙවැනි චින්තනයකින් පසුවන අප රටේ උග තරුණ ජවයට අභියෝග හමුවේ නොසැලී මුහුණදී කටයුතු කර ජීවිතය ජයගන්න මෙවැනි පුතුන් ජාතියට සම්පතකි.